How are you? මගේ යාළුවෝ ඔක්කොම හොඳින් ඉන්නව නේද? මම හිතනවා මගේ යාළුවෝ ඔක්කොම හොඳින් කියලා. ඔන්න ඉතින් අදත් මම ආවා අලුත්ම අලුත් වාක්‍ය 20 අරගෙන මගේ යාළුවන්ව හම්බ වෙන්න. ඒ කියන්නේ අලුත්ම අලුත් දෙබස් 10. ඉතින් මේ දෙබස් 10 ඔයා පුරුදු වෙන්න ඉස්සෙල්ලා මම ඉස්සෙල්ලා දුන්න වීඩියෝ එකේ තියෙන දෙබස් 10 හොඳට පුරුදු වෙලා ඉන්න ඕනේ. තේරුණා නේද? ඉතින් මට මගේ යාළුවොත් එක්ක ටිකක් කතා කරන්නත් තියෙනවා. නමුත් ඊට ඉස්සෙල්ලා අපි ටක් ගාලා අපේ දෙබස් 10ට යමු. Who's your best friend? My best friend is Ashen. What do you think about your best friend? I think he's very good. What's your favorite color? My favorite color is blue. Do you have a computer? Yes, I have a computer. What's your favorite sport? Badminton is my favorite sport. Who's your class teacher? My class teacher is Miss Sachitra. Where's your mother now? She's in the kitchen. Where does your brother work? He works in a bank. Are you hungry now? Yes. I'm hungry now. What do you like to eat? I would like to eat pittu. හරි මගේ යාළුවෝ එහෙනම් අලුත්ම අලුත් වාක්‍ය 20 දැන් දැනගත්ත නේද? ඔන්න ඔය ටික ඉස්සෙල්ලා වගේ හොඳට ඔයාට ප්‍රැක්ටිස් කරන්නයි දැන් තියෙන්නේ. ඉතින් මට මේ වාක්‍ය 20 විශේෂ දේවල් ටිකක් මගේ යාළුවන්ට කියන්න තියෙනවා. මුලින්ම බලමු මුල්ම වාක්‍ය තමයි who's your best friend කියන එක. Who's your best friend? ඒ කියන්නේ ඔයාගේ හොඳම යාළුවා කවුද කියලා අහන්නේ. මේ who's කියන්නේ who is කියන එක කෙටි වුණාම ඉතින් අපි කතා කරනකොට කෙටියෙන් කතා කරන්න right? Who is කියන්න ඕනේ නැහැ. Who is your best friend කියන්න ඕනේ නැහැ. Who's your best friend? තේරුණා නේද? අන්න ඒ විදිහට වාක්‍ය කතා කරනකොට කියන්න. Right? ඉතින් එතකොට ඔයාට ඔයාගේ හොඳම යාළුවාගේ නම පාවිච්චි කරලා මේ වාක්‍ය හදලා කාට වුණත් කියන්න පුළුවන්. Right? ඉතින් මම දාලා තින් my best friend is Ashen. ඉතින් ඔයාගේ හොඳම යාළුවා අපි කියමුකෝ ගුණපාල කියලා. ඉතින් එතකොට කොහොමද කියන්නේ? My best friend is ගුණපාල. තේරුණා නේද? Right. ඉතින් බලන්න දෙවෙනි වාක්‍යය අහනවා what do you think about your best friend? ඔයා මොකද ඔයාගේ යාළුවා ගැන හිතන්නේ? ඔයා මොකද ඔයාගේ හොඳම යාළුවා ගැන හිතන්නේ කියලා අහන්නේ. Right. ඉතින් ඒකට උත්තරේ විදිහට තියෙන්නේ මොකද්ද? I think he is very good. ඉතින් මම මේකෙන් කියන්න යන්නේ මෙන්න මේ I think කියන එක උගන්වන්නයි යන්නේ. මගේ යාළුවා මේ I think එක දැන් අද ඉඳන් පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. I think මම හිතන්නේ. මම හිතන්නේ TV එක හොඳයි. I think TV is good. මම හිතන්නේ කම්පියුටර් එක නරකයි. කොහොමද කියන්නේ? I think computer is bad. තේරුණා නේද? අන්න ඒ විදිහට වාක්‍ය හදන්න දැන් try කරන්න ඕන පොඩ්ඩ පොඩ්ඩ මගේ යාළුවෝ. හරි. ඊළඟට දිනවා what's your favorite color කියලා. දැන් ඉතින් ඔයගොල්ලෝ ඔය favorite කියන වචනේ දන්නවා. කැමැතිම, ප්‍රියතම. Right? ඉතින් ඒක දිනවා my favorite color is blue කියලා. Right? ඉතින් ඔයාගේ ආසම පාට රතු කියලා දිනුනො කොහොමද කියන්නේ? My favorite color is red. අන්න එහෙම තමයි ඒ වාක්‍ය කියන්නේ. ඊළඟට දිනවා do you have a computer? ඔයාට පරිගණකයක් තියෙනවද? Right? ඒකෙන් අහන්නේ මොකද්ද? ඔයාට පරිගණකයක් තියෙනවද? මේකේ උත්තරේ දෙන්නේ yes I have a computer. මම අහනවා ඔයාට mobile phone එකක් තියෙනවද කියලා. කොහොමද අහන්නේ? Do you have a mobile phone? Right? එතකොට කියන්න පුළුවන් ඔයාට තියෙනවනේ yes I have a mobile phone. නැත්තම් මට ජංගම දුරකථනයක් නැහැ. Right? මට mobile phone එකක් නැහැ කියලා කියන්නේ කොහොමද? දැන් තියෙනවනේ I have a mobile phone. හරි. මට mobile phone එකක් නැහැ කියලා කොහොමද කියන්නේ? I don't have a mobile phone. තේරුණා නේද? දැන් මෙතන තියෙන්නේ do you have a computer? ඔයාට කම්පියුටරයක් තියෙනවද? උත්තරේ තියෙන්නේ yes I have a computer. අපි හිතමුකෝ මට කම්පියුටරයක් නැහැ. කොහොමද කියන්නේ? No I don't have a computer. I don't have කියන්නේ මට නැහැ කියන අදහස. මට TV එකක් නැහැ. I don't have a television. Right? මට බයිසිකලයක් නැහැ. I don't have a bicycle. තේරුණා නේද? අන්න ඒ විදිහට වාක්‍ය ප්‍රැක්ටිස් කරන්න. අන්න ඒකයි දැන් මම මේ මෙන්න මේ වාක්‍ය ටික. ඔයාට මේ ටික විතරනේ ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. මම අද දෙන ටික විතරයි ඔයාට ඊළඟ වීඩියෝ එකේ නම් ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. ඉතින් මේ ප්‍රැක්ටිස් කරන ගමන් ඔයා තව නිකන් අර අලුත් වාක්‍ය පොඩ්ඩක් හිතන්න. දැන් මේකෙන් මෙන්න මේ වගේ දේකුත් කියන්න පුළුවන් නේද කියලා. අපි එහෙනම් යන් ඊළඟ වාක්‍යයට. මොකද තියෙන්නේ? What's your favorite sport? What's your favorite sport? ඔයාගේ ආසම
ක්‍රීඩා මොකක්ද කියලා අහන්නේ. ඉතින් ඔයාට එකට ඔයාගේ අසම ක්‍රීඩාව දාලා කියන්න පුළුවන්. දැන් මම දාලා තියෙන්නේ බැඩ්මින්ටන් ඉස් මයි ෆේවරිට් ස්පෝට්. ඉතින් ඔයාගෙන් ක්‍රිකට් නම් අස ක්‍රිකට් ඉස් මයි ෆේවරිට් ස්පෝට්. රයිට්. අන්න ඉදිරිය කියන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා who's your class teacher. ඊළඟට මොකද්ද තියෙන්නේ who's your class teacher කියලා. මේ who's කියන්නේ who is. රයිට්. මම මුලිනුත් ඒකේ ගැන්නුවා. මුලින්ම තිබ්බර who's your best friend කියලා. අන්න එකම තමයි. රයිට්. who's who's your class teacher කියලා අහන්නේ class teacher කවුද. ඉතින් මේකේ උත්තරේ තියෙන්නේ my class teacher is miss sachitra. my class teacher is miss sachitra. ඔයාටත් කැමති නමක් දාලා අන්න එකකට උත්තරයක් දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙනවා where's your mother now. where's your mother now. right. where's your mother now කියන්නේ අන්න අතන ඒක ඒකත් බලන්න where's. where's කියන්නේ where is කියන එක. where is කියන එක තමයි කෙඩනවා where's කියලා අපි කියන්නේ. මොකද එතකොට lazy. එතකොට ගොඩක් වාක්‍ය දික් වෙන්නේ නැත්නම් ලස්සනට කියන්න පුළුවන්. where's your mother now. right. අන්නේ විදිහට. ඉතින් මේකේ තියෙන්නේ she is in the kitchen now. ඇය දැන් කුස්සියේ කියන අදහස් තමයි එන්නේ. තේරුණා නේද? right. ඊට පස්සේ බලන්න ඉතින් ඒ වගේ ඔයාට ඕන තැනක් දාලා in the room කාමරේ හරි අන්න ඒ වගේ දේවල් දාලා ඔයාට ඕන දෙයක් හදන්න පුළුවන්. ඔකේ. ඉතින් ඊළඟ වාක්‍ය තමයි where does your brother work. ඔයාගේ සහෝදරයා වැඩ කරන්නේ කොහෙද? රැකියාව කරන්නේ කොහෙද කියලා අහන්නේ. ඉතින් මේකේ තියෙන්නේ he works in a bank. ඔහු බැංකුවක තමයි වැඩ කරන්නේ. ඉතින් ඔයාට තමන්ගේ සහෝදරයා වෙන්න පුළුවන්, සහෝදරිය වෙන්න පුළුවන්, තමන්ගේ husband වෙන්න පුළුවන්, තමන්ගේ wife වෙන්න පුළුවන්. ඉතින් වැඩ කරන තැන මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. ඔයාට මොනවා හරි ඒ කියන්නේ වැඩ කරන තැනට කියන්නේ මොකක්ද? රයිට්. ඒක ඒ වාක්‍ය කොහොමද කියන්නේ? රයිට්. අන්න ඒ වගේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න මේ YouTube වීඩියෝ එකේ පල්හැන්. හරි. එතකොට මම ඒවලට උත්තර දෙනවා. ඒක හින්දා දැන් මොකද හැමදේම මට මෙතන කියන්න බෑ. මෙයා වැඩ කරන්නේ මේකේ 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 කියලා, මේකට කියන්නේ මේක එහෙම කියලා. ඒකේ හින්දා ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට ඒ වෙලාවෙම කමෙන්ට් එකක් දාන්න. එතකොට මම කියන්න මේක කියන හරිම විදිය. හැබැයි මෙන්න මේ 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 වාක්‍ය වලට අදාළ දේවල් විතරක් දාන්න. රයිට්. මොකද අපි ඉස්සරහට යනවා ගොඩක් දේවල් ඉගෙන ගන්න. අපි ඉස්සරහට යනකොට ගොඩක් ගොඩක් දේවල් ඉගෙන ගමු. දැන්ට මෙන්න මේ වාක්‍ය වල විතරක් ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ යාළුවෝ කමෙන්ට් එකක් දාන්න. ලොකු ලොකු දේවල් දාන්න එපා. මෙන්න මේ වාක්‍ය කියන්නේ කොහොමද, මේ වාක්‍ය කියන්නේ කොහොමද මට කියලා දෙන්න පුළුවන්. නමුත් අපි දැන් ඉගෙන ගන්නේ මුල ඉඳලා. තේරුණා නේද? ඒ හින්දා කරන්න තියෙන එකම දේ තමයි මෙන්න මේ මේ වාක්‍ය වලට අදාළ දේවල් ඔයා හරියට ක්‍රමානුකූලව ඉගෙනගෙන යන එක. පස්සේ අපි බලමු ලොකු ලොකු දේවල් හදන්නේ කොහොමද කියලා. තේරුණා නේද? රයිට්. ඊළඟට තියෙන්නේ are you hungry now. ඔයාට දැන් බඩගිනිද? හරි. ඉතින් එහෙම අහන්න පුළුවන් are you thirsty now. ඔයාට තිබහද දැන්? හරි. අන්න ඒ වගේ ඔය දෙකත් හොඳට මතක තියාගන්න. ඊට පස්සේ උත්තරේ දිනවා yes ඔව් මට hungry. ඊට පස්සේ අපි කියමුකෝ නෑ මට බඩගිනි නැහැ කියලා. දැන් මේක කියන්නේ yes I'm hungry. ඔව් මට බඩගිනි. දැන් මට කියන්න ඕනේ නෑ මට බඩගිනි නැහැ කියලා. කොහොමද? no I'm not hungry. කොහොමද කියන්නේ? no I'm not hungry. ඉතින් අන්න ඒකත් ඉගෙන ගන්න. නෑ මට වතුර තිබහන්නේ නෑ. no I'm not thirsty. තේරුණා නේද? ඉතින් අර නැහැ කියලා කියන විදිහත් ඔයාට දැන් මම ඉගැන්නුවා මේ වාක්‍යයෙන්. හරි. ඊළඟ වාක්‍ය මොකද්ද? what do you like to eat කියන එක නේද? what do you like to eat. ඒ කියන්නේ ඔයා කන්න කැමති දේ මොකද්ද කියලා අහන එක. ඒකට උත්තරේ මොකද්ද මම දීලා තියෙන්නේ? i would like to eat pittu. හරි. i would like to eat pittu. ඒ කියන්නේ මම pittu කන්න කැමතියි කියන එක. මේක i would කියන්නම ඕනේ නැහැ. i like to eat pittu කිව්වත් කමක් නැහැ. උන්ට අර would එක දැම්මම would කියන පදේ දැම්මම ලස්සනයි. ටිකක් ඒක අර තව ලස්සන වෙලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ ලස්සන විදිහකට කියන්න පුළුවන්. ඒකයි මේ would කියන එක දාලා තියෙන්නේ. මම බත් කන්න කැමති. කොහොමද කියන්නේ? i would like to eat rice. මම ඉන්දියාප්ප කන්න කැමති. කොහොමද කියන්නේ? i would like to eat string hoppers. අන්න ඒ වගේ ඔයාට ඉතින් කැමති දෙයක් දාලා කියන්න පුළුවන්. මම මේවා කන්න කැමති. මම මේවා කන්න කැමති. රයිට්. මම ඉන්දියාප්ප කන්න කැමති. මම බත් කන්න කැමති. ඔන්න ඒ වගේ දේවල් මෙන්න මේ වාක්‍ය මේ විදිහට හදලා ඔයාට තව කාට හරි කියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වාක්‍ය ටික තමයි අපි අද ඉගෙන ගත්තේ. ඔයාට මම හිතනවා ලොකු දෙයක් වෙන්න ඇති. මොකද අලුත් වාක්‍ය 20ක් අලුත්ම අලුත් ඒ වගේම අලුත්ම අලුත් දෙබස් 10ක්. හරි. ඉතින් ඔන්න ඔය ටිකත් ඊළඟ වීඩියෝ එකනකම් හරියට ප්‍රැක්ටිස් කරන්න ඕනේ මගේ යාළුවෝ. මොකද මම දන්නවා මගේ යාළුවන්ට ගොඩක් උනන්දුවක් තියෙනවා. ඒ හින්දා මේ ටිකත් දැන් ගිය සැරේ කරා වගේම හරියට ප්‍රැක්ටිස් කරන්න. ඔන්න ඕකයි අද වාක්‍ය 20. ඉතින් මගේ යාළුවන්ට දැන් දේවල් ටිකක් මට කියන්න තියෙනවා. පෞද්ගලිකව මම සතුටු වෙනවා. ඇත්තට මේ වගේ දෙයක් මම පටන් ගත්ත එක ගැන.
මම හිතුවෙත් නෑ මෙච්චර පිරිසක් මාත් එක්ක එකතු වෙයි කියලා. කියන්නේ මෙච්චර යාළුවෝ ගානක් මාත් එක්ක එකතු වෙයි කියලා මම ඇත්තරම හිතුවේ නෑ. නමුත් මේ වෙනකොට ගොඩක් කට්ටිය එකතු වෙලා ඉන්නවා. මම කිව්වා මීට කලින් මම වීඩියෝ එකක් දැම්මා. ඒකෙදි මම කිව්වා ඔයගොල්ලන්ගේ කන්ටැක්ට් නම්බර්ස් එවන්න කියලා. ඉතින් මට ඇවිල්ලා තියෙන කන්ටැක්ට් නම්බර්ස් 600 ගානක් දැනට. රයිට්. ඉතින් මට තේරෙනවා ඒකෙන්ම ඕගොල්ලෝ ගොඩක් උනන්දු වෙනවා මේ වැඩේ ගොඩක් ආසාවෙන් කරන් යනවා කියලා. ඉතින් මම මේ හැමෝම ඉක්මනින් ගෲප් වලට ඇඩ් කරගන්නවා. හැබැයි පොඩි දෙයක් කියන්න ඕනේ. මම හිතුවේ ඉමෝ එකෙන් Viber, WhatsApp, Facebook වලින් ගෲප් හදන්න කියලා. නමුත් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. සමහරක් යාළුවෝ කැමති නැහැ ඒගොල්ලෝගේ නම්බර් එක අනිත් කට්ටියට පෙන්නනවට. අන්න එහෙමත් ප්‍රශ්න තියෙනවා. ඒක ඇත්ත. ඉතින් ඒ හින්දා මම හිතුවා ඔයගොල්ලන්ට පුළුවන් නම් Telegram කියලා ඇප්ලිකේෂන් එකක් තියෙනවා. Telegram කියලා ඔයා සාමාන්‍යයෙන් ඔය ඉමෝ WhatsApp ඩවුන්ලෝඩ් කරා වගේ ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් Telegram. හරි. අන්න ඒක පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරගන්න. හරි. ඒක ඩවුන්ලෝඩ් කරගත්තාම ඒකෙදි අපි ගෲප් එකක් හැදුවා. අපි කණ්ඩායමක් හැදුවා කියලා ඔයාගේ නම්බර් එක කාටවත් පෙන්නන්නේ නැහැ. අන්න එහෙම වාසියක් තියෙනවා. ඒ හින්දා අපිට එතකොට හරිම ලේසියෙන් වැඩේ කරන් යන්න පුළුවන්. මොකද අර නම්බර් අනිත් කට්ටිය දැනගත්තාමත් ඒකත් සමහරක් වෙලාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද මගේ යාළුවෝ එහෙම නැහැ. නමුත් ඔයගොල්ලන්ට තේරෙනවා එහෙම දේවල් තියෙනවා අද සමාජයේ වෙන දේවල්, රයිට්. ඒක හින්දා මේ හොඳම දේ ඔය Telegram කියන ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මම මේ දැන් මේ වීඩියෝ එක යටින් පේනවා Telegram කියලා. අන්න ඒක Play Store එකේ ටයිප් කරලා අර WhatsApp Viber ගත්තා වගේම ඒකත් අරගන්න. අනේ ඒක අරගෙන ඉවරලා මට ඉක්මනට ඔයාගේ නම්බරේ ආපහු එවන්න. හරි. එතකොට මම ඉක්මනට ඔයාලව මගේ ගෲප් එකට ඇඩ් කරගන්නවා. එතකොට අපිට ඒකනුත් ඒ ගෲප් එකනුත් මට පණිවිඩ දෙන්න පුළුවන්. ඒ වගේම තව තව දේවල් ඔයාලට උගන්වන්න පුළුවන්. තේරෙනව නේද? අන්න ඒ වගේ ලොකු දෙයක් අපිට කරගන්න පුළුවන්. අනිත් එක තමයි ගොඩක් කට්ටිය මට කතා කරලා කියනවා මෙහෙමයි ඒගොල්ලෝගේ ප්‍රශ්න කියනවා. මේක ඇත්තටම හොඳ දෙයක් කියනවා. ගොඩක් දේවල් මට කියනවා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. එක දෙයක් තමයි ගොඩක් කට්ටිය කියනවා මේක නවත්තන්න එපා. දිගටම කරන් යන්න. හරි. අවුරුද්දක් කරන් යන්න ඔහොම කියලා. බය වෙන්න එපා. ඒක එහෙම වෙන්නේ නැහැ. නවතින්නේ නැහැ. මොකද මාත් ආසාවෙන් කරන්නේ. මොකද මේක ඇත්තටම මට ලොකු දෙයක්. ඉතින් මට තව දෙයක් කියන්න ඕනේ. සමහර කට්ටිය හිතනවා මේක හරි පොඩි වැඩක් කියලා. දැන් මේ මම කරන්නේ මේ විනාඩි 10ක හෝ විනාඩි 5ක වීඩියෝ එකක් ගන්න. ඉතින් සමහර කට්ටිය හිතනවා විනාඩි 5ක් 10ක් ආපු ඕක මේ අපිටත් කරන්න පුළුවන්නේ. නමුත් මේ විනාඩි 10ක් විනාඩි 10ක මේ වීඩියෝ එක කරන්න එක්ක විනාඩි 5ක වීඩියෝ එක කරන්න මට ඇත්තටම පැය 7ක් 8ක් ඒ වගේ වෙලාවක් යනවා. මොකද වීඩියෝ කරන්න ඕනේ, හරි වාක්‍ය ටික හදා ගන්න ඕනේ, ඊට පස්සේ මේක එඩිට් කරන්න ඕනේ, කම්පියුටර් එකට දාලා එඩිට් කරන්න ඕනේ, ඊට පස්සේ ඔයගොල්ලොට ලස්සන විදිහට පේන විදිහට හදන්න ඕනේ, ඊට පස්සේ මම මේ YouTube එකට දාන්න ඕනේ. හරි. මේක මේ විනාඩි 5ක 10ක වැඩක් නෙමෙයි. මම ලොකු කැප කිරීමක් කළා. කියන්නේ මගේ කාලය ගොඩක් කැප කළා තමයි මගේ යාළුවන්ට මේ දේ දෙන්නේ. ඉතින් මම මේ කැප කිරීම ඇත්තටම මම හිතනවා අවුරුද්දක් ගියාම ඇත්තටම ලොකු ප්‍රතිඵලයක් මට බලා ගන්න පුළුවන් මගේ යාළුවන්ගෙන් කියලා. ඒකෙහිඳා මගේ යාළුවෝ හරියට එකතුලා ඉන්න මේ යන විදිහටම දැන් මේ ඔයගොල්ලෝ හොඳ ගැම්මක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ගැම්ම ඉතින් මේ අවුරුද්ද ඉවරනකම්ම තියාගන්න ඕනේ. ඉතින් මගේ යාළුවන්ට මම හැම වෙලාවෙම ඉන්නවා. ඒ වගේම ඕන දෙයකට මම හෙල්ප් කරනවා මෙන්න මේ ඉංග්ලිෂ් වලදී. ඉතින් මට සමා වෙන්න ඕනේ. සමහරක් වෙලාවට මට කෝල් ආන්සර් කරන්න බැරි වෙනවා. හරි. ඉතින් ඒ වගේ වෙලාවට මම කරන්නේ මට පුළුවන් උනකම ටග් ගාලා කෝල් කරනවා. මම කෝල් කරනවා මට මිස් කෝල් එකක් ඇවිල්ලා තිබ්බහම. ඒකෙහිඳ ඒ ගැන මුකුත් හිතන්න එපා. මොකද ලොකු වැඩක් කරගෙන යන්නේ. ඉතින් මගේ යාළුවෝ හැමෝම මට ඕනේ. ඉතින් පුළුවන් වෙලාවට මම මගේ යාළුවන්ට කෝල් කරනවා. ඔයගොල්ලොත් කෝල් කරන කිසිම ප්‍රශ්නයක් නැහැ. මට වදයක්වත් එහෙම කිසිම දෙයක් නැහැ. මොකද මම නම්බර් එකක් දාලා තියෙන එකයි ඕන වෙලාව කෝල් එකක් දෙන්න හදිසිවත් ආන්සර් කරන්න නැතුණු පොඩි මැසේජ් එකක් එවලා තියන්න. ඔයාට කියන්න තියෙන දේ හරි මොනවා හරි දෙයක් මට කියන්න තියෙනවා නම් ඒක අනිවාර්යෙන් මම කෝල් බැක් කරනවා. ඔයාට අනිවාර්යෙන් මම කෝල් කරනවා. හරි. එහෙනම් ඔන්න ඔය ටික හොඳට හිතේ තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බ වෙමු.